මගේ YouTube channel එකට එකතු වන ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම හදන්න හදන්නේ වඩේ එකක්. වඩේ කිව්වම ඔයාලට මතක් වෙන්නේ පැය ගණන් පිඟින තියපු පරිප්පු, කඩල පරිප්පු වඩේ. හැබැයි මේ වඩේ එක එහෙම නෙමෙයි. ඉතාමත් ඉක්මනින් ෂණික කිව්ව නිවැරදි ෂණිකව අපිට පුළුවන් කෑම හදන අතරතුරේනත් මේ වගේ වඩේ එකක් හදන්න. ඉතින් අද මම මේ වඩේ එක හදන්නේ මඤ්ඤොක්කවලින්. මෙන්න මේ වගේ හොඳ මඤ්ඤොක් කලයක් තියෙනවා නම් ඔයාලටත් පුළුවන් මඤ්ඤොක්ක වඩේ පිඟානම්ම හදාගන්න. මුලින්ම මම මෙන්න මේ වගේ මඤ්ඤොක් කලේ හොඳින් සුද්ධ කරගන්නම. පොතු ටික ඉවත් කරගන්න. කවදාවත් හදලා නැත්නම් ඔයාලා මේ වගේ වඩේ එකක් අදම හදලා බලන්න. ඒ තරමටම ලේසි. මඤ්ඤොක්ක කියන්නේ මේ දිනවල නිතරම වෙළඳපොළෙන් හොයාගන්න පුළුවන් එළවලු වර්ගයක්. ඉතින් ඉතාමත් අඩු වියදම් සහිත මඤ්ඤොක්ක පෝෂණය අතින් ඉතාමත් ඉහළයි. ඒ නිසාම අපිට පුළුවන් පහසුවෙන් මෙන්න මේ විදිහේ විශේෂ කෑමක් හදාන්න. ඉතින් දැන් මම මඤ්ඤොක්ක කලේ පුතු අරගෙන ඉවරයි. මට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ ග්‍රේටර් එකක්. හැබැයි ඔයාලට මේ වගේම එකක් අවශ්‍ය නැහැ. ගෙදර තියෙන ඕනම විදියක ග්‍රේටර් එකක් භාවිත කරන්න. ඊළඟට මම වගේ මෙන්න මේ විදියට හොඳින් මඤ්ඤොක් කලේ ග්‍රේට් කරගන්න. මේ වඩේ කැතරම් විශේෂයි. වෙජිටේරියන් අයට උනත් හොඳින්ම ගැලපෙනවා. මඤ්ඤොක්ක කියන්නේ ඉතාම ගුණදායක කල වර්ගයක්. ඒ වගේමයි වෙළඳපොළෙන් අපි තේමේසේට කෑමට මේ වගේ දේවල් ගන්නවට වඩා ඉතාමත් පහසුවෙන් ගෙදරදී පිරිසිදුව හදන්න පුළුවන් මේ විදිහේ කෙටි කෑම. ඉතින් දැන් මම මේ ටික හොඳින් ග්‍රේට් කරන් ඉවරයි. ඊළඟට ටිකක් ලොකු බඳුනකට එක් කරගන්නවා. මොකද මට මේ ටික මිශ්‍ර කරන්න අවශ්‍යයි. දැන් මම එයට එක් කරගන්නවා රතු ලුණු ගෙඩි කිහිපයක්. රතු ලුණු ටික මේ විදිහට හොඳින්ම සීනව කපා ගන්න. අව මිරිස් කරල් තුනක්, නයි මිරිස් කරලා, ඔයාලා කැමති නම් විතරක් නයි මිරිස් එක් කරන්න. කරපිංචා, වියලි මිරිස් කරල් හතරක් පහක්. ඉතින් දැන් මුලින්ම මම රතු ලුණු, අමු මිරිස්, නයි මිරිස් ටික, කරපිංචා මෙන්න මේ වර්ග හතර එක් කරගන්නවා මඤ්ඤොක්ක ටිකට. ඊළඟට ටිකක් හොඳින් අතට දැනෙන ප්‍රමාණයට මේක මිශ්‍ර කරගන්න. මොකද අපිට අවශ්‍යයි මේ මඤ්ඤොක්කවල කූරු ගතිය ටිකක් ඉවත් වෙන්න. ඒ නිසා හොඳින්ම අත ටිකක් තද කරලා හැබැයි කැලි කැඩෙන්නේ නැති වෙන්න මිශ්‍ර කරගන්න. දැන් මම ඒට එක් කරගන්නවා කෝන් ෆ්ලවර් පිටි මේසැඳි එකක්, පාන් පිටි මේසැඳි දෙකක්. ඉතින් ඔයාලා ගාව කෝන් පිටි හෝ පාන් පිටි නැත්නම් ඔගොල්ලොට පුළුවන් ඉඳිඅප්ප පිටි, එම නැත්නම් හාල් පිටි හැඳි තුනක් එක් කරගන්න. ඊළඟට පහකුඩු තේහඳි කාලක්, ගම්මිරිස් කුඩු තේහඳි භාගයක්, ලුණු කුඩු තේහැන්දක්. ලුණු එක් කරද්දී ඔයාලා මඤ්ඤොක් එක් කරන ප්‍රමාණය අනුව රස අනුව ලුණු එකතු කරගන්න. ඊළඟට නැවතත් මම මේ මිශ්‍රණය හොඳින්ම කවලම් කරනවා. ඇත්තටම හොඳින් අතට දැනෙන කවලම් කරන්න. එහෙම නැත්නම් අපිට මේ ගුලි හදන්න ටිකක් අමාරු වෙනවා. අපි හාල් පිටි පාන් පිටි මේව එකතු කරගන්නේ මෙන්න මේ මඤ්ඤොක්ක ටික එකට දැවටිලා තියෙන. ඊළඟට මම සීනුව කපාගත් වේලි මිරිස් කරල් හතර, ඒ වගේම ගෙදර තියෙනවා නම් විතරක් උම්බලකඩ මේසැඳි දෙකක් එක් කරගන්න. ඔයාලා වෙජිටේරියන් නම් උම්බලකඩ එකතු කරන්න එපා. උම්බලකඩ නැහැ කියලා රසයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ තරමටම මේ වඩේ එක හරිම රසයි. ඉතින් දැන් නැවතත් මං හොඳින් මිශ්‍ර කරගන්නවා. ඇත්තටම දැන් අපේ වඩේ මිශ්‍රණය හරි. දැන් මේ විදිහට තාච්චයක් ලිපේ තියලා බෙදගන්න සූදානම් කරන්න. ඉතින් පිරිසිදු පොල් තෙල් ටිකක් මම මුලින්ම මේකට එක් කරගන්නවා. තෙල් ටික හොඳින් රත් වෙනකම් අපි වඩේ එකින් එක හදාගන්න. ඔයාලට හොඳට හුරුයි වඩේ හදලා. ඒ විදිහටම අතේ මෙන්න මේ වගේ වඩේක ගුලි කරගන්න බලන්න.
හොඳින් තද වෙන ගුලි කරන්න නැත්නම් තෙල් එකේදී ඉහිරෙන්න පුළුවන්. රත්තුණු තෙල් එකට දැන් එකින් එක එකතු කර ගන්න. කලින් හදලා තියන්න ටිකක් අපහසුයි. ලිහින්න බලනවා. ඒ නිසා ඔයාලා තෙල් එක රත්ෙද්දී එවලෙවලේ අතේ සකස් කරන වඩේ ටික තෙල් එකට එක් කර ගන්න. මම මේ තෙල් එකට වඩේ හතරක් වගේ මුලින්ම එකතු කරනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ දෙපැත්ත හරවමින් වෙනඳ වඩේ හදනවා වගේම රන්වන් පැහැ වෙනකම් බැද ගන්න. ක්‍රිස්පි ගතියට අවශ්‍ය නම් ඔගලන්ට පුළුවන් ගින්දර ටිකක් අඩු කරලා බැද ගන්න. ඇත්තටම හරිම පහසුයි. උදේට, හවසට, දවසේ ඕනෑම වෙලාවක නිවසට නාමුත්තන්ට සංග්‍රහ කරන්න, තේමේසයට, බත් එකට, දරුවන්ට පාසල් ගෙනියන්න මොන්ඩිසෝරියට මේ ඕනම තැනකට ගැලපෙනවා. ඉතින් දැන් අපේ වඩේ ටික හොඳින්ම බැදිලා තියෙන්නේ. බලන්න. මෙන්න මේ වගේ රන්වන් පැහැට බෙදුනට පස්සේ අපිට පුළුවන් තෙල් එකෙන් ඉවත් කරගන්න. හරිම පහසුවේ හදන්න. පහසු වගේම රසයත් ඉතාමත් අනූන. රසයේ ගුණය පිරිසිදු බව මේ සියල්ල ගෙදරදී හදන ඕනම කෑමක තියෙනවා. ඉතින් මගේ චැනල් එකේ මම හැමදාමත් ඔයාලත් එක්ක කතා කරන්නේ හොඳ පෝෂදායි දේවල් ගැන. මෙන්න මේ විදිහට තමයි අපේ වඩේක දකින්න තියෙන්නේ. බලන්න. ඉතින් ඔයාලටත් පුළුවන් වේවි නිමාඩු දවස්වලදී දරුවන් එක්කම එකතු වෙලා මේ වගේ රස කෑම ගෙදරදී හදාන්න. ඔයාලා ට්‍රයි කරලා බලන්න. ඉතින් මගේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් යාළුවෙක් ෂෙයා කරගන්න, කමෙන්ට් කරන්න. ඒකම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරනවා නම් තමතක කරන්න එපා. එහෙමනම් ඔයාලට සුබ දවසක්.